ආගදී පාලි අපේ තක්සලා තෙරුවන් සරණයි පොඩි හාමුදුරනේ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා බෞද්ධ රූපවාහිනිය ඔස්සේ වගේම ගුවන් විදුලියේ ඔස්සේ එකතු වෙන ඔබ හැම දෙනාටත් පාලි මාගදී පාඩම් මාලාවේ 24 වෙන පාඩම අද දවසේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා කරණ විභක්තියේ තව දිගුවක් ඒ කියන්නේ කරණ විභක්තිය පිළිබඳ අපි ගිය සතියේත් කතා කළා තත්ය විභක්තියේම සිව්වන කොටස හැටියට සඳහන් කරලා තියෙන්නේ මොකද අපි සුළු වේලාවක් කතා කරන්න ඉතින් ඒ නිසා ටික ටික අපි කතා කරගෙන යනවා ඉතින් අද කරණ විභක්තිය යොදලා වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක තමයි අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒ අනුව බුදුසරණ පත්‍රයේ ඔබ ළඟ තියෙනවා නම් බුදුසරණ පත්‍රෙත් මේ පාඩම පළවලා තියෙන ඔබට ගන්නට පුළුවන් හැකියාව තියෙනවා ඉතින් එහි පළවෙනි වාක්‍ය හැටියට සඳහන් කරලා ඇත්තේ කුමාරෝ හත්තේන දීපං හරති කුමාරෝ හත්තේන දීපං හරති එතකොට දැන් මේ පද ටික දැන් පොඩි හාමුදුරුවෝ වගේම මේ නිතර අපි එක්ක හිටපු අය දන්නව රූපවාහිනිය ඔස්සේ කුමාරෝ කියන්නේ කුමාරයා හත්ත කියන්නේ අත දීපං කියන්නේ පහන හරති කියන්නේ ගෙන යයි ඔන්න දැන් පද ටික ආයෙත් මතක කරගනිමු දැන් මතකයි පද ටික කුමාරෝ කිව්වේ හත්ත කිව්වේ දීපං කිව්වේ හරති කිව්වේ ගෙන යයි දැන් බලන්නකෝ කුමාර දැන් මේක අපි කුමාරෝ හත්ත දීප හරති එහෙම කිව්වොත් හරිද දැන් මේ වාක්‍ය දැන් බලන්න පද ටික ගත්තොත් එහෙම පද එන්නේ කොහමද කුමාරයාට කුමාරෝ අතට කියන්නේ හත්ත පහනට කියන්නේ දීප පහනට කියන්නේ දීපනේ දීපං ද්විතිය විභක්තිය දාතන හරති කියන්නේ ගෙන යයි දැන් මේක යොදනකොට යොදලා තියෙන කුමාරෝ හත්තේන දීපං හරති එතන කුමාරෝ කිව්වේ ප්‍රථම විභක්ති ඒක වචන පදයක් එතකොට මේක වැහුවොත් එහෙම කුමාරෝ දීපං හරති කුමාරයා පහන ගෙන යයි ඒක දන්නවා එතන හත්තේන මෙතන මොකද තියෙන්නේ ඔන්න පදයක් තියෙනවා හත්තේන කිව්වේ අතින් ඔන්න අත එතකොට අතින් පහන ගෙන යයි කුමාරයා කොහොමද පහන අරන් යන්නේ අතේ තියාගෙන අරන් යනවා පහන එතකොට කුමාරෝ හත්තේන දීපං හරති එතන මේ හත්තේන කියන එක තිව්වේ කරණ විභක්තියෙන් මොකෙන්ද කරණ විභක්තියෙන් තතිය විභක්තියේ ඊළඟ විභක්තියේ කරණ විභක්තියෙන් තමයි තිව්වේ එතකොට ළමයා අත්වලින් පහන ගෙන යයි අපිට කියන්න ඕනේ මොකද්ද ළමයා අත්වල අත් දෙකේ තියාගෙන අරන් යනවා පහන එතකොට අපි කියන්න ඕනේ ළමයා අත්වලින් පහන ගෙන යයි කොහොමද කියන්නේ මේකම නැත්තම් කුමාරයාම කියමුකෝ කුමාරෝ හත්තේබි දීපං හරති මේක හත්තේන එක මොකද වෙන්නේ හත්තේ බි වෙනවා අපි මේක තේරුමත් ලියලිමුකෝ කුමාරයා අතින් හත්තේන අතින් දීපං පහන හරති ගෙන යයි අපි මේක බහුවචනට හරවමු මේ වාක්‍ය සම්පූර්ණයෙන්ම පුළුවන් ද කරන්න එහෙනම් කරමු බලන්න ඔන්න බහුවචනට හරවා ඔන්න කොහොමද වෙන්නේ කුමාරෝ කියන එක කුමාරා වුණා හත්තේන හත්තේ බි දීපං දීපේ ඔක්කොම එක පහනක් අතේ තියාගෙන යන්න පුළුවන්ද එහෙනම් මොකද වෙන්නේ දීපේ වෙන්න ඕනේ පහන් ගොඩක් එපානේ ඔක්කොම එක පහනක් අල්ලන්න යන්න අමාරුනේ එහෙනම් ලොකු පහනක් එන්න ඕනේ නේද එහෙනම් දීපේ
හරදි කියන මොකද වෙන්නේ? ඔය හොඳයි පොඩි හාමුදුරු නේද? හරන් හරන්ති. එතකොට මොකද වෙන්නේ? මේක තේරුම් මොකද? කුමාරා දීපේ මේ හත්තේබි දීපේ හරන්ති. කුමාරා කිව්වේ කුමාර වෙරු කීම දාමනේ කුමාරයෝ. කුමාරවරු හත්තේබි අත්තලින් අත්ව අත්තලින් පහන එකද ගොඩක්ද? ගොඩක් දීපේ. එහෙනම් පහන් ගෙන යයි කියන්න පුළුවන්ද? ඇයි ගෙන යයි කියන්න බැරි? බහුවචන හරන්ති. එහෙනම් ගෙන යති. ගෙන යති. කුමාරා හත්තේබි නැත්තං හත්තේ හි ඕන එකක් දාන්න පුළුවන්. හත්තේ බි දාන්නත් පුළුවන්, හත්තේ හි දාන්නත් පුළුවන්. අත්තේ හි. එතකොට කුමාරයා අතින් පහන ගෙන යයි, කුමාරවරු අත්තලින් පහන් ගෙන යති. අපි තව වාක්‍යයක් ලියමු බලන්න. තව එකක් ලිව්වොත් එහෙම අපි මම මොකද්ද? මම නම් කියන්නේ මොකද්ද? අහං. අහං අහං රතේන ආරාමං ගච්ඡාමි. අහං රතේන ආරාමං ආරා මං ගච්ඡාමි. අහං රතේන ආරාමං ගච්ඡාමි. අහං කිව්වේ රතේන ආරාමං ගච්ඡාමි. මේ පද ටික දන්නවා. අහං කිව්වා මම රතේට, කිව්වා රතේ රත ආරාමයට, කිව්වා ආරාමය, ගච්ඡාමි යමි. දැන් එතකොට මේක තේරුම කොහොමද එන්නේ? මම අහං මම රතයෙන් රතයෙන් ආරාමයට ආරා ගච්ඡාමි. මෙතන රතේන මොන විභක්තිද? කරණ විභක්තිය. රතයෙන් මොකේද යන්නේ? රතේ උඩ නැගලා යන්නේ. නේද? රතේ උඩ නැගලා යනවා නම් අපි මොකද කරන්නේ? රතය කරණ කොටගෙන රතේ ආධාරයෙන් යනවා නේද? රතේ උඩ නියන්නේ. එතකොට රතේන ඒක තිබෙ මොකෙන්ද? කරණ රතේ කරණ කොටගෙන මම රතයෙන් යනවා. අන්න ඒ වගේ වෙලාවට මං පයින් යනවා. පයින් යන කකුල් වලට මොකද කිව්වේ? පාද. කකුලෙන් යනවා. එක කකුලෙන් යනවා. කොහොමද කියන්නේ? අහං පාදේන. එක කකුලෙන් යනවා නම් පාදේන. මම පයින් යනවා කිව්වම කවුරු හරි කවුරු හරි දැම්මොත් එහෙම අහං පාදේන ගච්ඡාමි. එතකොට මොකද වෙන්නේ? එක කකුලෙන් යන්නේ. ඇයි පාදේන කියන්නේ ඒක වචනෙන්නේ? එක කකුලෙන්ද යන්නේ? එහෙනම් නොණ්ඩිකගා යන්න ඕනේ නේද? එහෙනම් දානකට මතක තියාගන්න ඕනේ. පාදේන දාන්න බෑ. කොහොමද දාන්න ඕනේ? පාදේබි. රතේන දාන්න පුළුවන්. ඉතින් කරත්තට තියෙන රෝද තියෙන රෝද උඩ නැගලානේ යන්නේ. එතන මෙතන පාද දැම්මොත් එහෙම මොකද වෙන්නේ? පාදේන දැම්මොත් එහෙම මම කකුලකින් එක කකුලෙන් ගමේ යනවා. එක කකුලෙන් ආරාමයට යනවා. එහෙම දාන්න බෑ. මතක තියාගන්න ඕනේ. පාද වගේ සද්ද දානකොට ඒක වචනේ දැම්මොත් හරියනවද? නෑ. ඒක කකුලේ යන්න බෑනේ නේද? එතන මේක බහුවචනෙට හරවමු බලන්න. අහං එක මොකද වෙන්නේ? මයං. අපි මයං එනවා. රතේන රතේබි. රා තේ බි නැත්තං හි ඕන එකක් දැම්මා. ආරාමං එක පන්සලකට යනවාද? පන්සල් ගොඩකට යනවා. එක එක පන්සල් වලට යනවා. එහෙනම් ඒකත් හරියම බහුවචන. කොහොමද කියන්නේ? රතේ කොහොමද? ආරාමං කියන්නේ ආරාමං ගොඩකට ආරාමේ. ආ
ආරා ආරාමි මතකට දෘතිය විවක්තිය මතකන ආරාම ආරාම ආරාමං ආරාමි ආරාමි ගච්ඡාමි කියන එක ගච්ඡා ගච්ඡාම එක තේරුම එතකොට අපි රතවෙලින් රතවෙලින් ආරාමවලට යමු ගච්ඡාම යමු මයං රතේබි ආරාමේ ගච්ඡාම අපි රතවෙලින් ආරාමවලට යමු එහෙනම් විරාමයෙන් පසුව ඉතුරු කොටස අපි සාකච්ඡා කරමු. මාගදී පාලි අපේ තක්සලා විරාමයෙන් පසුව අපි බලාපොරොත්තු වෙනවා මේ තව දිගුවක් හැටියට කරණ විභක්තියේ වාක්‍ය කීපයක් කියවන්නට. ඉතින් සංඝානන්ද පොඩි හාමුදුරුව තමයි අද ඒ වාක්‍ය ටික කියවන්නේ. ඉතින් ඒ සංඝානන්ද පොඩි හාමුදුරුව ඒ වාක්‍ය ටික පාලියෙන් සහ සිංහලෙන් කියනකොට අපේ පොඩි හාමුදුරුව ටික සද්ද නගල හයියෙන් ඒ වාක්‍ය ටික රටටම ඇහෙන්න ලෝකෙටම ඇහෙන්න රට නෙමෙයි පිට රට වෙලා යත් මේ වැඩසටහන බලනවා. ඉතින් හැම දිනාටම ඇහෙන්න අපි ඒ වාක්‍ය ටික කියමු. පොඩි හාමුදුරුව කියමු බලන්න. කුමාරෝ හත්තේන දීපං හරති. කුමාරයා අතින් පහන ගෙන යයි. භූපාලෝ පාදේන සුනකම් පහරති. රජතුමා පාදෙන් බල්ලාට ගසයි. තාපසෝ පත්තේන ආහාරං ආහරති. තාපස්තුමා පාත්‍රයෙන් ආහාර ගෙනෙයි. ගජෝ පාදේන රුක්කම් පහරති. ඇතා පාදයෙන් ගසට පහර දෙයි. අහං රතේන ආරාමං ගච්ඡාමි. මම රතේන් ආරාමයට යමි. තම් පාදේබි නගරං ගච්ඡත. ඔබ පයින් නගරයට යන්න. මනුස්සෝ පරසුනා රුක්කං චින්දති. මිනිසා පොරවෙන් ගස කපයි. කුමාරෝ හත්තේන දීපං හරති. ළමයා අතින් පහන ගෙනයයි. භූපාලෝ පාදේන සුනකම් පහරති. රජතුමා පාදයෙන් බල්ලාට ගසයි. තාපසෝ පත්තේන ආහාරං ආහරති. තාපස්තුමා පාත්‍රයෙන් ආහාර ගෙනෙයි. ගජෝ පාදේන රුක්කම් පහරති. ඇතා පාදයෙන් ගසර පහර දෙයි. අහං රතේන ආරාමං ගච්ඡාමි. මම රතේන් ආරාමයට යමි. තම් පාදේබි නගරං ගච්ඡත. නුඹ පයින් නගරයට යන්න. මනුස්සෝ පරසුනා රුක්කං චින්දති. මිනිසා පොරවෙන් ගස කපයි. හොඳයි. පොඩි හාමුදුරුව වාඩියමු. දැන් පොඩි හාමුදුරුවෝ මේ වාක්‍ය ටික අහගත්තා. ඒ අතර එක වාක්‍යයක් තිබුණා, තාපසෝ පත්තේන ආහාරං ආහරති. තාපසෝ කිව්වේ තාපසතුමා. පත්තේන පාත්‍රයෙන් ආහාරං ආහරති. අන්න වචන දෙකක් තියෙනවා, මම කලිනුත් කිය දුන්නා. හරති කියන්නේ ගෙන යයි, ආයන්න දැම්මම ගෙන එයි. හරති ගෙන යයි, ආහරති ගෙන එයි. එතකොට තාපසතුමා පාත්‍රයෙන් ආහාර ගෙන එයිනම් තාපසෝ පත්තේන ආහාරං ආහරති.
තාපසතුමා පාත්‍රයෙන් ආහාර අරගෙන යයි. කොහොමද කියන්නේ? තාපසෝ පත්තේන ආහාරං හරති. ආහාරති වුණොත් ගෙන එනවා. හරති කිව්වොත් ගෙන යනවා. තව වාක්‍යයක් තියෙනවා, භූපාලෝ පාදේන සුනකම් පහරති. නරක රජ කෙනෙක් නේද? භූපාලෝ කිව්වේ රජතුමා. පාදේන කාකුලෙන් පයින්. සුනකම් පහරති බල්ලාට ගහනවා. නරක රජ කෙනෙක් නේද? රජතුමා පයින් ගැහුවා බල්ලට, කකුලෙන් ගැහුවා. දැන් අපි ගහන්න හොඳ නෑ. කවදාව සතුකට පයින් ගහන්න හොඳයිද? හොඳට නරක රජ කෙනෙක් හමට කියන්න වෙනවනේ අපිට. ඒ හින්ද ඉගෙන ගන්න එපා. ඔන්න කවුරු හරි පයින් ගහනවනම් මොකෙන්ද ගහන්නේ? කාරණ විභක්තියෙන් ඕනි ගහන්න. පයින් ගහන්නේ මොන විභක්තියෙන්ද? කාරණ විභක්තිය. අමතක කරන්න එපා. පයින් ගහන්නේ කොහමද? පයින් ගහන්නේ කාරණ විභක්තියෙන්. වේවැලෙන් ගසයි. වේවැලෙන් ගහන්නෙත් මොන විභක්තියෙන්ද? කාරණ විභක්තියෙන්. කාට හරි ගහනවනම් අතින් ගහනවා. මොකද්ද විභක්තිය? කාරණ විභක්තිය. කාට හරි ගහන්න ඕනනම් ඕන විභක්තිය මොකද්ද? කාරණ විභක්තිය. අමතක කරන්න එපා. හරි, ගහන්නේ මොන විභක්තියෙන්ද? කාරණෙන්. කාරණ විභක්තියෙන් තමයි ගහන්නේ. එතකොට භූපාලෝ පාදේන සුනකම් පහරති. රජතුමා පයින් බල්ලාට ගසයි. අපිට ඕක බහුවචන කරන්න බැරිද? බහුවචන වාක්‍යයක් කරන්න පුළුවන් නේද? එතකොට භූපාලෝ කියන එක මොකද වෙන්නේ? භූපාලා. රජතුමා රජතුමා රජවරු වෙනවා. පාදේන එක කකුලෙන් ගැ. පාදේබි. සුනකං. ඔක්කොම එකතු වෙලා එක බල්ලකට ගැහුවනම් සුනකං කියලා දානවා. බල්ල ගොඩකට ගැහුවොත් එමේ එක එක රජතුමා එක එක බල්ලන්ට ගැහුවා. සුනකං එක මොකද වෙන්නේ? සුනකේ වෙනවා. සුනකේ. පහරති කියන එක පහරන්ති. භූපාලා සුනකේ පහරන්ති. ඊළඟට මේ හත්වෙනි වාක්‍යයේ තියෙනවා, ත්වං පාදේහි නගරං ගච්ඡත. ත්වං. ත්වං කියන්නේ නුඹ. පාදේහි. පාදේහින්. එක කකුලෙන්ද යන්න කියන්නේ එතකොට? දඬුවමක් දීලාද? පාදේහි. පාදේවි ඕන එකක් දාන්නේ. පයින් අපි යන්නේ පයින්. පාදේවි කියන්නේ පයින් යන. අපි කියන්නේ කියනකොට කියන්නේ කොහොමද? පයින් පයින් යනවා කියලානේ කියන්නේ නේ. කකුලේ කකුල් දෙකෙන් යනවා කියලා එහෙම කියනවද? නෑ, පයින් යනවා කියන්නේ කකුල් දෙකෙන් තමයි යන්නේ. එතකොට කියන්නේ පාදේබි නගරං ගච්ඡත. ගච්ඡත කියලා දැම්මේයි. විධානය. ගච්ඡති වුණත් යයි. ගච්ඡසි වුණත් යහි. ඔබ දැන් තුවන්නේ තියෙන්නේ, තුවන් කියලා පටන් ගත්තොත් ඉවරන්න ඕනේ කොහමද? සී නේ. එහෙම නිගෙන්නුවේ තුවන් පාදේහි නගරං ගච්ඡසි. එහෙනම් නුඹ පාදයෙන් නගරයට, පයින් නගරයට යහි. යහි නෙමෙයි මෙතන කියන්නේ. විධානයක් කරනවා. යන්න කියනවා. ලියන්න, කන්න, බොන්න, නටන්න. එහෙම කියනවනේ. එතකොට කියන්නේ ත. මෙතන දාලා තියෙන එකයි. ගච්ඡත කියන්නේ යන්න. එතකොට ත්වං පාදේහි නගරං ගච්ඡත. නුඹලා පයින් නගරයට යන්න. එයා කියන ඔයගොල්ලෝ පයින් නගරයට යන්න. අහං රතේන ආරාමං ගච්ඡාමි. මං රතේන් මං වාහනේ පන්සලට යන්නම්. ඔයගොල්ලෝ පයින් ටවුම් යන්න. එහෙම කියනවනේ හිටපු ගම. ඔයගොල්ලෝ පයින් එහෙනම් ටවුන් එකට යන්න. මං වාහනේ පන්සලට යන්නම්. කැතයි වැඩේ නේද? මං වාහනේ යනවා, ඒගොල්ලෝ පයින් යන්න ඕනේ නේද? එහෙම මොන හරි වාක්‍යයක් කියන්න වුණත් එහෙම කොහොමද කියන්නේ? අහං රතේන ආරාමං ගච්ඡාමි. මං වාහනේ පන්සලට වඩිමි. ත්වං රතේහි ත්වං පාදේහි නගරං ගච්ඡත. ඔබ පයින් නගරයට යන්න. එහෙනම් අද කතා කරේ කරණ විභක්තිය සම්බන්ධව. ඉතින් පාලි මාගදී පාඩම් මාලාවේ 24 වෙනි පාඩම මෙසේ නිමාවටපත් වෙනවා. ඉතින් ලබන සතියේදී තවත් පාඩමක් තුලින් බලාපොරොත්තු වෙනවා. ඉතින් කෙනෙකුට පසුගිය පාඩම් පිළිබඳව දැනගන්නට ඕන නම් ඔබට බුදුසරණ පුවත්පතේත් මේ පාඩම් මාලා විකාශනය වෙනවා. බෞද්ධයා සංගරාවෙත් මෙම පාඩම් ටික තිබෙනවා. ඒ වගේම බෞද්ධයා අපේ වෙබ් අඩවියට පිවිසුනොත් එහෙම www.thebuddhisttv කියන වෙබ් අඩවියට පිවිසුනොත් පසුගිය පාඩම් මාලාවම එකේ සිට ඔබට නරඹන්නට හැකියාව තියෙනවා.
ලබන සතියේදී 25 වෙන පාඩම තුලින් ඔබ හැමෝමීමේ බලාපොරොත්තුෙන් ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. පොඩි හාමුදුරන්ටත් තෙරුවන් සරණයි. මාගදී පාලි අපේ තක්සලා.